ආයුබෝවන් අද අපි මවිතේ YouTube channel එකෙන් අරන් ආවේ මෙච්චර කාලයක් කරපු වීඩියෝ වලට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. කවදා හරි දවසක ඔබට හිතිලා තියෙනවද දුම්රිය කාසන්නේදී දුම්රිය හරස් මාර්ගයේ හරහා ගමන් කරන මෝටර රථ හදිස්සියෙන් අතර වෙන්නේ ඇයි කියලා. අද අපේ වීඩියෝ එකෙන් අපි බලන්න හදන්නේ මේකට හේතුව මොකද්ද කියලා. ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහනවල එන්ජින් හරියටම රේල් පාර මැද්දෙදිම හදිස්සියෙන් අතර වෙලා ආපහු එන්ජින් එක පන ගන්නව ගන්නවත් බැරුව වාහන දුම්රියට අහු වෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහලා ඇති. සමහර විට දැකලත් ඇති. ඒ જાතිය අනතුරු තරමක් සුලබයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ ඇයි? අපි දැන් මේ ගැන කතා කරමු. ඒ වගේ අනතුරක් සිදු වුණ තැනක හිටපු ගොඩක් අයගේ ඒ වෙලාවට අදහස වෙන්නේ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්බක ශේෂ්ත්‍රය නිසා වාහනවල එන්ජින් අක්‍රිය වෙන බවයි. නමුත් මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටිත් අපි පොඩ්ඩක් බලලා ඉමු. කෝච්චියක එන්ජින් එක කියන්නේ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්. මොකද මේක ඇතුලේ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩාක් උපාංග තියෙනවා. සාමාන්‍යයෙන් එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නේ නැහැ. වැඩිම RPM එකකදී එන්ජින් එක පුපුරලා යන්න උනත් මේක නිසා පුළුවන්. මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කැරකවීම. ඒ කියන්නේ මෝටර් වලින්. කෝච්චියේ ලොකොමෝටිව් එකේ නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඇතුලේ තියෙන ලොකු අභ්‍යන්තර දහන එන්ජින් එකක්. මේක ඩීසල් වලින් වැඩ කරන්නේ. කිලෝමීටර් එකක් යන ඩීසල් ලීටර් 5ක් විතර යනවා. ඔය එන්ජින් එකට සවි කරලා තියෙනවා විශාල ජෙනරේටර් එකක්. ඔය ජෙනරේටර් එකෙන් නිපදවන AC විදුලිය ඊළඟට යන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකකට. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවශ්‍ය වෝල්ටීයතාවය හැදුවට පස්සේ තමයි රෙක්ටිෆයර්ස් වලට යන්නේ. එතනදී තමයි මේ AC විදුලිය DC බවට පරිවර්තනය වෙන්නේ. ඊළඟට මේ DC විදුලිය නැවත වරක් ඉන්වර්ටරයක් හරහා AC බවට පත් කරලා කෝච්චියේ රෝදවලට සවි කරලා තියෙන ට්‍රැක්ෂන් මෝටර්ස් කියන මෝටර් වලට ලබා දෙනවා. ඒ මෝටර් වලින් තමයි කෝච්චියේ රෝද කැරකිලා කෝච්චිය ඉස්සරහට යන්නේ. මේ අභ්‍යන්තර කොටස් සිසිල් කරන්නේ විශාල රේඩියේටර් පද්ධතියකින්. ඉතින් ඩීසල් දුම්රියක් කියලා හිතන් හිටියට ඕව ඇත්තටම බැලුවොත් එක්තරා විදුලි දුම්රිය වර්ගයක්ම තමයි. ලෝකයේ AC DC කියන වර්ග දෙකේම දුම්රිය පාවිච්චි වෙනවා. අඩු නිෂ්පාදන පිරිවැය හා පහසුවෙන් වැඩි ව්‍යාවර්තයක් ලබා ගැනීමේ හැකියාව වගේ හේතු කීපයක් නිසා ලංකාවේ ඉස්සර පාවිච්චි වුණේ DC විදුලියෙන් පණ ගැන්වෙන දුම්රිය. හැබැයි 2000න් පස්සේ වගේ නම් ලංකාවට ආපු ඔක්කොම වගේ අලුත් තාක්ෂණයේ AC විදුලියෙන් ක්‍රියාත්මක වෙන දුම්රිය. දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. ඔය මෝටර් ජෙනරේටර් නිසා ඔය කියන જાතියේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්න පුළුවන්ද? කොහොමටවත් බෑ. ඕක තනිකරම මිත්‍යා මතයක්. දුම්රිය එන්ජින් කොටස් වලින් ඇති වෙන විද්‍යුත් චුම්බක බලයට රේල් පාර අයිනේ තියෙන මාලිමා දර්ශකයක්වත් හොලවන්නවත් බෑ. කොටින්ම ඔය චුම්බක ශක්තිය මෝටරයේ ඉඳලා සෙන්ටිමීටරයක් දුරින් මැනලා බැලුවත් බලා ගන්න අමාරුයි. ඒ තරමට පොඩි. ඒ වගේම චුම්බක ශක්තිය ප්‍රභවයට ඇති දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් දුරදී දැනෙන චුම්බක බලයෙන් 4^1 සෙන්ටිමීටර 2ක දුරකදී දැනෙන්නේ. සෙන්ටිමීටර 3කදී 9^1. ඉතින් හිතා ගන්න පුළුවන්නේ ඩිටෙක්ට් වෙන්න තරම්වත් චුම්බක බලයක් කෝච්චියෙන් නිකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ චුම්බක මත ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළඟ මතය තමයි මේ චුම්බක බලය ඇති වෙන්නේ රේල් පාර මත කෝච්චි රෝද මගින් ඇතිවන පීඩනය නිසා. නැත්තම් යකඩ දෙකක් එකට ගැටීම නිසා කියන එක. යකඩ දෙකක් ගැටුනම ඔහොම කාන්දම් බලයක් ඇති වෙනවා නම් මුලින්ම කාන්දමක් බවට පත් වෙන්නේ කෝච්චි එන්ජින් එක. එහෙනම් අහලා පහලා තියෙන ඔක්කොම යකඩ කෑලි ඇවිත් කෝච්චි එන්ජින් එකේ ඇලෙයි. මේකත් බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් මිත්‍යා මතයක්. අපි දැන් බලමු තුන්වෙනි මතය මොකද්ද කියලා. ඒ තමයි කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වීම නිසා කාර්යයේ එන්ජිම ක්‍රියාවිරහිත වීම කියන එක. මොකද්ද අනුනාදය කියන්නේ? අකුණු ගහද්දී ජනෙල් වීදුරු දෙදරන්නේ මෙන්න මේ සංසිද්ධිය නිසා. අකුණේ සංඛ්‍යාතයේ වීදුරුවල ස්වභාවිකම සංඛ්‍යාතයට සමාන වුණාම වීදුරුවත් එලෙසම කම්පණය වෙන්න පටන් ගන්නවා. ඔය සංසිද්ධියට තමයි සරලව අනුනාදය කියන්නේ. ඒකේ අවසන් ප්‍රතිඵලය තමයි වීදුරුව කුඩු වෙන එක. ඉතින් ඒ වගේම කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වෙන්න පුළුවන්ද? නිකමට හිතලා බලන්න එහෙම වෙනවා නම් රේල් පාරට සමාන්තරව තියෙන පාරවල් වල යන වාහන වලටත් ඔය දෙම වෙන්න ඕනේ නේද?
කෝච්චිය ගියාට පස්සේ රේල් පාර හරහා යන වාහන වලටත් ওই දෙම වෙන්න ඕනේනේ. කෝච්චිය යනකම් රේල් පාර අයිනේ නතර කරලා තියෙන වාහන වලටත් ওই දෙම වෙන්න ඕනේ නේද? ඒත් ওই එකක්වත් වෙන්නේ නැහනේ. ඉතින් මේ අනුනාද කතාවත් බැහැර කරන්න අපිට සිද්ධ වෙනවා. එහෙම අනුනාදයක් නිසා එන්ජින් පිස්ටන් නවතිනවා නම් මුලින්ම නවතින්නේ කෝච් එන්ජින් එක ඇතුළේම කොටස් ටික. මේ වගේ මිත්‍යා මත ඕනි තරම් තියෙනවා. මේ ඔක්කොම මිත්‍යා මත නම් ඇත්තටම වාහනයක් නතර වෙන්න හේතුව මොකක්ද? සාමාන්‍යයෙන් රියදුරේ දුම්රිය මාර්ගය හරහා වාහනයක් ධාවනය කරන්නේ ඉතාම සෙමින්. ලංකාවේ ගොඩක් රේල් ක්‍රොසින් වලදී රේල් පාර තියෙන මහා මාර්ගයට වඩා තරමක් කුසින්. ඉතින් රේල් පාර හරහා යනවා කියන්නේ පොඩි කන්දක් නැගලා පල්ලමක් බහිනවා වගේ වැඩක්. මැනුවල් වාහන ධාවනය කරලා තියෙන අය අත්දැකීමෙන් දන්නවනේ කන්දක් එහෙමත් නැත්නම් ගැට්ටක් උඩට ඉතාම සෙමින් වාහනය ධාවනය කරන එක තරමක් අසීරු ක්‍රියාවක්. ක්ලච් බැලන්සින් එච්චර හොඳ මට්ටමක නැති කෙනෙකුට නම් මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් වැරදුන ගමන් වාහනේ එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඔය හේතුව හෝ වෙනත් ඕනෑම අහඹු හේතුවක් නිසා දුම්රිය මාර්ගයේ මතදී වාහනේ එන්ජින් එක නතර වෙන්න පුළුවන්. මෙහෙම නතර වෙන වාහනේ අපහු ස්ටාර්ට් කරගන්න බැරි වෙන්නේ ඇයි? ඒකට හේතුව නම් හරිම සරලයි. වෙන මොකක්වත් හින්දා නෙවෙයි, බය නිසා තමයි එහෙම වෙන්නේ. එන්ජින් එක නැවතුණු වාහනයක් ඇතුලේ හිර වෙලා ඉන්නකොට Tamanගේ පැත්තට කෝච්චියක් එනවා දැක්කම ඒ වෙලාවට මොන ක්ලච් බැලන්සින්ද ඉතින්? සමහර අයට මේ කලබල වීම නිසා එන්ජින් එක ස්ටාර්ට් කරගන්න වෙන්නේ නැහැ. දැන් පැහැදිලිනේ හේතුව. ඊට අමතරව අබලන් කාබියුටරේ සහිත පැරණි වාහනත් රේල් පාර මතදී අඩු වේගය නිසා එයා ඉන්ටේක් එක අඩු වීමෙන් නතර වෙන්න පුළුවන්. ඇමරිකාව කරපු සමීක්ෂණයකට අනුව මෙහෙම අනතුරටපත් වෙන අයගෙන් 75%ක් විතර පිරිමි පුද්ගලයන්. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය අවදානමක් අරන් කෝච්චිය පෙනිපෙනි රේල් පාර හරහා වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීම. ඉතින් හදිස්සි වෙලා කෝච්චියට කලින් රේල් පාර හරහා ගෙහින් ඉතුරු කරගන්න විනාඩි දෙකෙන් අපිට ගන්න මහා ලොකු ප්‍රයෝජනයක් නැති නිසා මගේ නම් උපදෙස මේ වගේ අනවශ්‍ය අවදානම් අරගන්න නැතුව කෝච්චියේ යනතුරු පොඩි වෙලාවක් ඉවසන්න කියන එකයි. නැත්තම් ඒකෙන් වෙන්නේ ඔබට ඔබේ නොවටිනා ජීවිතය වගේම දුම්රිය මගින් දහස් ගණනකගේ වටිනා කාලයත් නාස්ති වෙලා යන එක. වීඩියෝ එක ඉවර වෙන්න කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බෙල් icon එක click කරලා නැත්තම් ඒකත් click කරගෙන යන්න.